හරි අනු කොහොමද කට්ටිය හැමෝම සාදරයෙන් පිළිගන්නවා මිස්ටර් ගැජට් මෝටෝකෝ YouTube channel එකත් එක්ක ඉතින් අද මේ වීඩියෝ එක විශේෂයෙන්ම කරන්න පොඩි හේතුවක් බලපෑවා ඉතින් ඒ වගේම මේ කියන්න ඕනේ මේ පොඩි සාකච්ඡාවක් මාර්ගයෙන් ඔයාලට දැනුම ලබා දෙන්න පුළුවන් විදිය වීඩියෝ එකක් තමයි මම මේ කරන්නේ එතකොට අද දවසේ විශේෂයෙන්ම අපි කතා කරනවා යම් කිසි ඔයිල් බ්‍රෑන්ඩ් එකක මාකටිං වැඩ කටයුතු කොහොමද කරලා තියෙන්නේ කියන එක ගැන කතා කරනවා. ඒ මාකටිං හරහා අපේ ඔළුව කාලා තියෙන්නේ කොහොමද කියලත් මම කතා කරනවා. ඉතින් ඉස්සෙල්ලාම ඒකට යන්න කලින් කියන්න ඕනේ පුංචි දෙයක් තියෙනවා. ඔයාලට දැන් ගන්න පුළුවන් මිස්ටර් ගැජට් මෝටෝකෝ එකෙන් මෙන්න මේ ජපන් බයික් වලට එන කේබල් එක්ස්ට්‍රා කේබල් වර්ග. එතකොට මම ඒක ගැන පොඩක් විශේෂයෙන් මතක් කරේ මොකද ටිකක් අඩු මිලට මම ඔයාලට දෙන්න සූදානම් එක. එතකොට එතන තියෙන හොනට් ක්ලච් කේබල්, ඊට පස්සේ XR 250 එහෙම නැත්නම් XR බාජා වල එක්ස්ට්‍රා කේබල්, AX1 එක්ස්ට්‍රා කේබල්, ක්ලච් කේබල්, හොනට් එකේ ස්පීඩෝමීටර් කේබල්, AX1 එකේ ස්පීඩෝමීටර් කේබල් ඔන්න වගේ දේවල් ලබා ගන්නත් පුළුවන්. හරි අපි කෙලිම බහිමු අපි කතාවට ආපු දේ ගැන. මම මේ සූම් තාක්ෂණය ඔස්සේ තමයි මේ රෙකෝඩින් එක කරන්නේ. ඒතකොට මම හිතනවා මටත් වඩා ලේසි පහසුයි කියලා. අපි ඔන්න යන්න හදන්නේ FB page එකට. හරිද? එතකොට ඉන්නවා මම ස්ක්‍රීන් එක වල පේන්න දාන්න. හරි. මේ තියෙන්නේ FB page එකක්. එතකොට විශේෂයෙන්ම කියන්න ඕනේ මේ වීඩියෝ එක කරන්න කිසිම අවස්ථාවක මේ Caltex oil brand එකට ගහන්නවත් එහෙම නැත්නම් Caltex oil brand එකත් එක්ක තියෙන තරහකටවත් නෙමෙයි Caltex oil brand එක කරන ලොකු වැරද්දක් පෙන්ලා දෙන්නේ. ඒ තමයි යාළගේ මාකටිං අංශය එහෙම නැත්නම් අලෙවි කරන අංශයේ ඉන්න පුද්ගලයන් විසින් සිද්ධ කරන මහා විශාල මිස් ඉන්ටර්ප්‍රිටේෂන් එකක් ගැන ගැටලුවක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඒ එයාලගේ පේජ් එකේ මාකටිං හැන්ඩල් කරන අය හිතාගෙන ඇති සමහරට එයාලා හරියටම මේක මාකටිං එක කරනවා කියලා නෑ, වැරදි. ඔයාලා ලොකු මිස් ඉන්ටර්ප්‍රිටේෂන් එකක් කරනවා මේ ඔයිල් සම්බන්ධව සහ බයික් වල තාක්ෂණ පිළිබඳව. එතකොට මැකැනික් කෙනෙක් විදියට මම කැමති ඒ වෙනස ඔයාලට පෙන්වලා දෙන්න. ඒ වෙනස එතකොට පුළුවන් ඔයාලට හදාගෙන ඉස්සරහට යන්න. මොකද Caltex කියන්නේ අපේ තාත්තලාගේ කාලේ ඉඳලා වාහන වලට පාවිච්චි කරපු ඔයිල් එකක්. ඒ වගේම තමයි හොඳින් මතක තියාගන්න Caltex නැත්තම් බොහෝ දුරට ලංකාවේ වෙන ඔයිල් එකක් නොතිබෙන්න තිබුණා. හරිද? ඒතර Caltex තමයි ගොඩක් වෙලාවට ලංකාවේ ඉස්සෙල්ලම අපිට දකින්න ලැබුණ බ්‍රෑන්ඩ් වලින් එකක් තමයි Caltex කියන්නේ. ඉතින් ඒ නිසා ඒ ගරුත්වය තියෙනවා. කිසිම වෙලාවක Caltex එකේ නමට හානියක් කරන්නවත් එහෙම දෙයක් නෙමෙයි මේ වීඩියෝ එක කරන්නේ. හරි. එතකොට බලමු මම මොකටද මේ page එක ගත්තේ කියලා. මම පොඩ්ඩක් zoom කරන්නම් page එක. හරි. එතකොට මම පොඩ්ඩක් zoom කරලා ගත්තා. එතකොට බලමු මොනවද දැන් මේකේ සාමාන්‍ය post තියෙනවා. ඒ වගේම තමයි නිතර කියන දේත් තමයි මම ගොඩක් මගේ page එක බලනවා ටිකක් මේ වයසෙන් බාලය කියන්නේ එයාලා වයසෙන් බාල වුණාම ඔයාලා දන්නවනේ සාමාන්‍ය පුද්ගලෙක් වයසෙන් බාල වුණාම බොහෝ විට එයාට තියෙන අත්දැකීම් වයසින් වැඩිමල් කෙනෙක්ට වඩා අඩුයි කියන ඕන කෙනෙක්ට තේරෙනවානේ. ඉතින් අන්න එහෙම අය තමයි මෙන්න මේ වගේ අලෙවි කරන උපාය මාර්ග වල රැවටෙන්නේ. දැන් එක පැත්තකින් අලෙවි කරන එය කරනකොට අලෙවි කරන එය ගොඩක් වෙලාවට කියලා දෙන්නේ කොහොමද අපේ භාණ්ඩයක් හෝ සේවාවක් අපේ ගැනුම්කරුවන් වෙත ගෙනියන්නේ කියන එක තමයි මේ අලෙවි කරන එහෙම නැත්නම් මාකටිං කන්සෙප්ට් එක ඇතුළේ තියෙන්නේ. එතකොට ඒවට විවිධ උපාය මාර්ග දෙනවා අපි ඒවට කියනවා මාකටිං ස්ට්‍රැටජිස් කියලා. ඉතින් ලෙක්චර් කෙනෙක් විදියට මම මාකටිං ගැන උගන්වලා දෙනවා ළමයින්ට. ඉතින් ඒ දැනුමත් මට පොඩ්ඩක් පාදක වුණා මේ වීඩියෝ එක කරන්න. ඉතින් එතකොට මාකටිං කියන්නේ එක්තරා ආකාරයක මිනිසුන්ගේ ඔළු කෑමක්. හරිද? එතකොට මිනිසුන්ගේ තියෙන මතය හරි ඉක්මනින් වෙනස් කරන්න පුළුවන් හැකියාවක් මේ මාකටිං ස්ට්‍රැටජිස් වලට එහෙම නැත්නම් උපාය මාර්ග වලට දෙනවා. එතකොට ගත්තම ඕන වෙලාවක මේ Facebook සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ Facebook වෙන්න පුළුවන්, YouTube වෙන්න පුළුවන්. ඒ Facebook හරහා කරන මාකටිං කැම්පේන්ස් අපි කියන අලෙවිකරණය සමංගේ තමන්ගේ භාණ්ඩයේ හෝ සේවාවේ අලෙවි
කරන ප්‍රමාණය වැඩි කරගන්න එයාලා සෝෂල් මීඩියා නැත්නම් එහෙම නැත්නම් සමාජ මාධ්‍ය භාවිත කරලා කෙලින්ම ගැනුම් කරුවාගේ මොළේ වෙනස් කරනවා. බ්‍රේන් වොෂ් කිරීමකට සමානයි. එතකොට ටග් ගාලා එයාලාගේ මතය තමන්ගේ ගැනුම් කරුවන්ගේ ඔළුවට යවන්න පුළුවන්. හරිද? එතකොට අර ගැනුම්කාරයාගේ තිබුණ සම්පූර්ණ තිබුණ දැනුම සම්පූර්ණයෙන් අයින් වෙලා එයාලට හැකියාව ලැබෙනවා ඉක්මනින් මේ වගේ සංකල්ප සමාජගත කරලා එයාලගේ බාණ්ඩෝ සේවා මේ අලෙවි කරගන්න. ඒක තමයි එතන තියෙන සරලම සංකල්පය. එතනින් ගත්තම අපි යමු දැන් පෝස්ට් එක ගැන කතා කරන්න ඉස්සෙල්ලා. දැන් මේකෙ මෙන්න මේ වගේ පෝස්ට් තියෙනවා. හරිද? දැන් කැල්ටෙක්ස් එකෙන් කලිමුත් ඔයිල් වර්ග ආවා. එතකොට අපිට දැක ගන්න හම්බුනේ කැල්ටෙක්ස් දැන් කොහොමද මිල මිල ගැන අපි කොහොමද කතා කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් මිල කොහොමද දැන් හැම භාණ්ඩයකම වැඩි වීගෙන යනවා. ඒ හා සමානව එන්ජින් කොටස්, එන්ජින් ඔයිල්, ස්පෙයාර් පාර්ට්ස් ඔය ඕනම දෙයක මිල වැඩි වෙලා තියෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. එතකොට කැල්ටෙක්ස් එකේ කලින් ස්කූටර් සඳහා ඔයිල් එකක් තිබුණේ නැහැ. කලින් කියන්නේ ස්කූටර් ගෙන්නන මුල් කාලයේ මුල් අවදී වගේ ඔයිල් එකක් තිබුණේ නැහැ. ඒ වගේම ඇත්තටම අපි තිබුණාද කියලා දන්නෙත් නැහැ. මොකද කැල්ටෙක්ස් එකේ මේ වගේ අලෙවි කරන උපාය මාර්ග තිබුණෙත් නැහැ. හරිද? එතකොට ඉන්දියාවෙන් ගෙන්නුවා මෙයාලා කැස්ට්‍රෝල් කියලා ඔයිල් එකක්. මෙයාලා කියන්නේ කැල්ටෙක්ස් නෙමෙයි, විවිධ මේ බිස්නස් කරන කට්ටිය ඉන්දියාවෙන් ගෙන්නුවා කැස්ට්‍රෝල් ඔයිල්. කැස්ට්‍රෝල් එකේ එයාලගේ අලෙවි කරන උපාය මාර්ගයක් තමයි ඒ ලේබල් එකේ ගහලා තිබුණා ෆෝ ස්කූටර්ස් කියලා අමුතු ලේබල් එක රතු පාට කරලා. ඒකේ හරහත් එයාලට එයාලගේ අලෙවි කරන ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන් වුණා, අලෙවි සේල්ස් ප්‍රමාණය. එතකොට ගොඩක් වෙලාවට අන්න ඒ ඔයිල් එකට තමයි අපි හුරුුනේ. සහ පුද්ගලිකව මම ආස කරන බ්‍රෑන්ඩ් එක තමයි මේ කැල් සෝරි පුද්ගලිකව මම ආස කරන බ්‍රෑන්ඩ් එක තමයි කැස්ට්‍රෝල් කියන්නේ. ඉතින් කැස්ට්‍රෝල් මගේ කාර් එකට දාන්න තරම් මට වත්කමක් නැහැ. සාමාන්‍යයෙන් දැන් කැස්ට්‍රෝල් ඔයිල් එකක් සාමාන්‍යයෙන් වෙනවා මම හිතන්නේ 15,000ක් 16,000ක් වගේ වෙනවා කාර් වලට පාවිච්චි කරන මේ 4 ලීටර් කෑන් එක. හරිද? එතකොට මොබිල් ඔයිල් ඔයිල් එක වෙනවා 4 ලීටර් කෑන් එක මොබිල් එක දැන් 12,000 ගානක් වගේ වෙනවා. හරිද? හරි. එතකොට දැන් මේකේ තියෙනවා ස්කූටර් සහ මෝටර් සයිකල් කියලා බෙදලා තියෙනවා. ඔයාලට පේනවා මම මේ මවුස් පොයින්ට් එකෙන් පෙන්නන්නම්. මෝටර් සයිකල් වර්සස් ස්කූටර්. හරි. මේක මෙයාලට මෙහෙම කියන්න බෑ. දැන් මේ අලෙවි කරන මේ පෝස්ට් හදපු පුද්ගලයාට මම කියන්නේ මේ වා ඒ කියන්නේ මේ රෝද දෙකක් සහිත එන්ජිමක් සවි කරපු මේ වර්ග දෙකම මෝටර් කියන ගණයට අයිති වෙනවා. ඉතින් මෝටර් සයිකල් වර්සස් ස්කූටර් කිව්වොත් වැඩදී මේක හරිනම් කියන්න ඕන මෝටර් සයිකල් වර්සස් මෝටර් ස්කූටර්. මොකද මේ මෝටර් කියන වචනෙන් අදහස් කරන්නේ අර්ථවත් කරන්නේ මේ වාහනයට සාම්ප්‍රදායික ඉන්ටර්නල් කම්බෂන් එන්ජින් එකක් තියෙනවා කියන අර්ථය තමයි මෙතනින් පෙන්වන්නේ. මෝටර් සයිකල් වර්සස් මෝටර් ස්කූටර්. හොඳට මතක තියාගන්න එක. එතකොට මගේ වීඩියෝස් වල මම ඔයාලට බයික් ගලවලාම් පෙන්නලා තියෙනවා මොනවද මේ ගියර් දාන්න තියෙන්නේ. කියන්නේ 1 2 3 4 කියලා අපි මේ කකුලෙන් ගියර් පැඩල් එකෙන් දාන ගියර් දානකොට මොකද්ද වෙන්නේ සහ ඒකට තියෙන ක්ලච් සිස්ටම් එක ගැනත් මම ඔයාලට වෙනම කියලා දීලා තියෙනවා. ඒක අමුතුවෙන් කියලා දෙන්න දැන බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ඔයාලට පුළුවන් මගේ වීඩියෝ ලිස්ට් එක කියලා බලන්න. එතකොට කියන්න ඕන ප්‍රධානම දේ තමයි මෙතෙන්දී මෙයාලා කියලා දෙනවා ගියර් සිස්ටම් එක වගේම ක්ලච් සිස්ටම් එකත් වෙනස් කියලා. හරිද? ඔයාලා හොඳට මතක තියාගන්න මේ මාකටිං කන්සෙප්ට් එක සම්පූර්ණයෙන් වැරදි. මොකද ස්කූටර් වල කිසිම වෙලාවක ගියර් සිස්ටම් එකක් නෙවෙයි තියෙන්නේ, ඩිෆරෙන්ෂියල් සිස්ටම් එකක් තියෙන්නේ. හරිද? ඩිෆරෙන්ෂියල් සිස්ටම් එකක් තියෙන්නේ. එතකොට අපි ඒකට සමහර වෙලාවට සමහර අය කියන ට්‍රාන්ස්මිෂන් යුනිට් එක කියලා. ඒකත් ගැටලුවක් නැහැ. හරිද? හැබැයි ගියර් සිස්ටම් එකක් කියලා කියන්නේ එකිනෙකට සම්බන්ධ වෙන්න පුළුවන් දතිරෝධ තියෙන පද්ධතිය. ආයෙත් අහගන්න ගියර් සිස්ටම් එකක් කියන්නේ එකිනෙකට සම්බන්ධ වීමේ හැකියාව තියෙන, හරිද, එකිනෙකට සම්බන්ධ වීමේ හැකියාව තියෙන යකඩ වලින් නිර්මාණය වෙච්ච දතිරෝධවල එකලසක් තමයි ගියර් සිස්ටම් එකක් කියලා කියන්නේ. හරිද? එතකොට කොයිම වෙලාවකවත් ස්කූටර් එක දෙන මේ ට්‍රාන්ස්මිෂන් කිට් එක කියලා සමහර කියනවා, එහෙම නැත්නම් ඒකට වඩාත් ගැළපෙන උත්තරේ තමයි ඩිෆරෙන්ෂියල් යුනිට් එක කියන එක. මොකද ඒ ස්කූටර් වල තියෙන ඩිෆරෙන්ෂියල් යුනිට් එක, එහෙම නැත්නම් ට්‍රාන්ස්මිෂන් කිට් එක, හරිද, කිසිම වෙලාවක ගියර් වීල්, එහෙම නැත්නම් මේ දතිරෝධ වෙන් වෙලා මාරු වීමක් වෙන්නේ නැහැ. ගියර් මාරු වීමක් සිද්ධ වෙන්නෙම නැහැ. ගියර් බොක්ස් එකක් නැත. එච්චරයි කෙටියෙන්ම කතාව. ස්කූටර් වල ගියර් බොක්ස් එකක් නැත.
හරිද? එතකොට මේ මෝටර් සයිකල් ගනේ බයිසිකල් වල ගිය සිස්ටම් එක තියෙන අපිට 1 2 3 4 කියලා කඩන්න ගියස් වෙන වෙනම දීලා තියෙනවා. එතකොට කව කෙනෙක් අහන්න පුළුවන් කොහොමද එතකොට ස්කූටර් එක ගියර් රේෂියෝ එක තීරණය වෙන්නේ? ස්කූටර් එක ගියර් රේෂියෝ එක තීරණය වෙන්නේ බෙල්ට් එක මාර්ගයෙන්. ඔයාලට මම කියලා දීලා දෙනවා ස්කූටර් වල තියෙන CVT සිස්ටම් කියලා එකක්. කන්ට්‍රි ඒකට කියන්නේ CVT එකට කියන්නේ ස්කූටර් වල continuously variable transmission කියන එක. මේ continuously variable transmission දැන් ගොඩාක් වාහන වල දකින්න දෙනවා, කාර් සහ ඔය Outlander, Mitsubishi ඒ වගේන් තමයි මේ CVT සිස්ටම් එක ඉස්සෙල්ලාම ආවේ. එතකොට ඔයාලා හිතන්න මේ මේ කියලා දෙන දේ සම්පූර්ණයෙන් වැරදි. හරිද? එතකොට කිසිම වෙලාවක මේ engine oil එක ස්කූටරේ තියෙන ගියර් පද්ධතියේ පැත්ත පලාතක යන්නේ. හරිද? එතකොට මෙයාලා මෙහෙම කියනවා නම් මෙයාලට හරි අවබෝධයක් තියෙන්න ඕනේ ස්කූටරේ differential kit එකට. එහෙම නැත්නම් differential පද්ධතියට. එහෙම නැත්නම් අපි කියන transmission unit එක කියලා. ඒ පද්ධතියට viscosity grade එක 80W 90 oil specification එකකින් oil එකක් එනවා කියලත් මේ Caltex එකේ මේ marketing කරපු පුද්ගලයා නොදැන ඉන්නවා කියන තැන තමයි මට නම් හරි අවබෝධයක් ලැබුණේ. මොකද මෙහෙම post එකක් දැම්මා කියන්නේ එයාට කිසිම අවබෝධයක් නැහැ මේ oil එක කිසිම වෙලාවක scooter එකේ ගිය කියන්නේ scooter එකේ මේ බලේ හෝමාරු වෙන පැත්ත පලාත කියන්නේ. බලේ හෝමාරු වෙනවා කියන්නේ මොකද්ද? බලේ හෝමාරු කරනවා කියන්නේ මෝටර් සයිකල් එක නම් චේන් ස්ප්‍රොකට් එකෙන් පස්ස රෝදයට තමයි බලේ හෝමාරු කරන්නේ. එන්ජින් එකෙන් පිස්ටන් එකෙන් නිපදවන බලය ගියර් බොක්ස් එක හරහා අරන් ඇවිල්ලා ඉස්සරහා චේන් ස්ප්‍රොකට් එකෙන් පිටිපස්ස චේන් ස්ප්‍රොකට් එකට බලේ හෝමාරු කරලා ටයර් එක කරගෙන යනකොට තමයි බලේ හෝමාරු කිරීම කියලා කියන්නේ. ස්කූටර් එකේ පිස්ටන් එකෙන් නිපදවන බලය ක්‍රැන්ක් ෂාෆ්ට් එක හරහා එළියට අරගෙන එතන තියෙන පුලියක් පුලි දෙක කියන්නේ පෙති දෙක එකතුවක් වෙලා තමයි පුලියක් හැදිලා තියෙන්නේ. එතන තියෙනවා දෙපැත්තට ගිහිල්ලා ලඟ වෙන්න පුළුවන් හැකියාව දෙන පුලියක්. ඒ වගේම ටයර් එක පැත්තේ තියෙනවා පුලි එකක්. අපි ඒකට ක්ලච් පුලි කියලා කියනවා. එතකොට ඒ හරහා දුවන බෙල්ට් එකකින් තමයි ක්‍රැන්ක් ෂාෆ්ට් එකේ තියෙන බලය පිටිපස්ස ටයර් එකට හෝමාරු කරන්නේ. එතකොට ඩිෆරෙන්ෂල් කිට් එකක් තියෙනවා පල්ලම් වල අපි යනකොට. හරිද? පල්ලම් වල යනකොට දැන් පිටිපස්සට ගියපු බෙල්ට් එක කෙලිම ටයර් එකට දාන්න තිබ්බනේ. ඇයි ටයර් එකට දාලා නැත්තේ? පිටිපස්සට දැන් ස්කූටර් එකේ යන බෙල්ට් එක කෙලිම ටයර් එකට හයි කරන්න තිබ්බනේ. ආ මේ ඩිෆරෙන්ෂල් යුනිට් එකක්වත් මෙහෙමකුත් ඕනේ නැහැ. ඇයි එහෙම කරලා දෙන්නේ? න්ියුට්‍රල් එකේ ඒ කියන්නේ න්ියුට් සෝරි කිසිම වෙලාවක ස්කූටර් එක න්ියුට්‍රල් වෙන්නේ නැහැ. හැබැයි අපි ඇක්සලරේටරේ කරකවන්න නැතුව පල්ලමක යනවා නම් ඒක න්ියුට්‍රල් පොසිෂන් එකට එනවා කොහොමද? ඒ කොහොමද එන්නේ කියන්නේ අපි ඇක්සලරේට් කරන්නේ නැහැ. එතකොට ගියර් රේෂියෝ එක වෙනස් වීමක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ බෙල්ට් එක කෙලින්ම පිටිපස්ස ටයර් එක සම්බන්ධ කරලා තිබ්බොත් ඔයාලා දන්නවා අපි පල්ලම යනකොට අපි ඇක්සෙප්ට් කරන්නේ නැත්නම් ටයර් එකේ කැරකෙන වේගය එනවා කොහටද? පිස්ටන් එකට. ටයර් එක කැරකෙන වේගය පිස්ටන් එකට ඇවිල්ලා පිස්ටන් එක වේගයෙන් වැඩ කරන්න පටන් ගන්නවා. එන්ජින් එක ස්ලෝ වෙන්නේ නැහැ. ඒ නිසා ඔයාලට පල්ලමෙත් ගිය හැකි කඩාගෙන බිඳගෙන බ්‍රේක් නැහැ වගේ ගිය හැකි. මොකද අර ටයර් එක කැරකෙන නිසා ඒ කැරකීම යනවා පිස්ටන් එකට. ටයර් එක කැරකීමේ වේගයේ පිස්ටන් එකට යාම වළක්වීම තමයි අර ඩිෆරෙන්ෂල් යුනිට් එකේ ප්‍රධාන කාර්යභාරය වෙන්නේ ස්කූටර් වල. ඩිෆරෙන්ෂල් යුනිට් එකේ තියෙන ගියර් වල ගියර් දැතිරෝද තුනක එකතුවක් තියෙන්නේ. ඒ ගියර් වල බැක්ලෑෂ් කියන මේ මේවා අහලවත් නැතුවද මේ කිසිම දැනුමක් නැතුව තමයි මේ මේ වගේ පෝස්ට් හදන්නේ. බැක්ලෑෂ් කියන්නේ ගියර් රෝද වල තියෙන දැති අතර තියෙන ඉඩ වල ප්‍රමාණයත් එක්ක තමයි අපි තීරණය කරන්නේ මොන වගේ විස්කොසිටි ග්‍රේඩ් එකකින් තියෙන ඔයිල් එකක්ද අපි යූස් කරන්නේ. හරිද? හරි. එතකොට කිසිම වෙලාවක ස්කූටර් එක ගිය සිස්ටම් එකක් නැත. හරිද? තියෙන්නේ බෙල්ට් සිස්ටම් එකක් සහ CVT පද්ධතිය, continuously variable transmission. එතකොට මෙයාලගේ මේ ඔයිල් එක දැම්මා කියලා කිසිම වෙනසක් වෙලා නැහැ තාමත්. මොකද බලේ හෝමාරු වෙන පැත්තට කිසිම වෙලාවක මේ ඔයිල් එක එන්නේ නැහැ. හැබැයි මෝටර් සයිකල් එකකට දාන ඔයිල් එක බලේ හෝමාරු වෙන පැත්තට හැම වෙලෙම මේ ඔයිල් එක එනවා. ඒ කියන්නේ පිස්ටන් එක වැඩ කරනකොට ඒ ඔයිල් එක පිස්ටන් එක හරහා ගිහිල්ලා වැල්ටැපට් ස්නේහණය කරලා ඊට පස්සේ ගියර් බොක්ස් එකට ඇවිල්ලා ගියර් බොක්ස් වීල් අතර ගිහිල්ලා ක්ලච් ප්ලේට් එක අතර ගිහිල්ලා ඒ කියන්නේ ක්ලච් ප්ලේට් සෙට් එක පැක් එක ගන්න තියෙන ක්ලච් ප්ලේට් පැක් එක ඇතුළට ගිහිල්ලා ඒවත් ස්නේහණය කරගෙන ඒ ඔක්කොම කරන්නේ ඒ ඔයිල් එකෙන්. හරිද? හැබැයි හරි. එතකොට ඔයාලා මම හිතනවා ඔයගෙ තේරෙන්නේ නැති කියලා. එතකොට තාමත් මේ ඔයිල් එක ඔයා දාලා තියෙනවා නම් මෙයාලා කියන මේ කිසිම වෙනසක් ඔයාගේ බයිකේ වෙලා නැහැ. වගකීමෙන් කියන්නේ
ඔයාලා දන්නවා දැන් මගේ YouTube channel එකේ 35000කට අධික ප්‍රමාණයක් subscribers ලා ඉන්නවා. ඒ කොළම මට හොඳ කියලා තියෙනවා. හරි. ඒතකොට මේ oil එකේ ගාන 2785ක් වෙනවා. හැබැයි කලින් මේ Caltex oil එක විකුණුවේ 950 1000 1100 අතර මුදලකට. හරිද? හොඳයි. ඊට පස්සේ අපි යමු ඊළඟ ඊළඟ post එකට. ජීවිතයේ සිහින සැබෑ කරන ඔබේ ගමනට හරි ඊට පස්සේ අතිශයින් ස්කූටර් වලට පමණයි මොකද මේ අතිශයින් ස්කූටර් වලට පමණයි කියන්නේ හැම වෙලේම ඔයාලා හිතා ගන්න විස්කොසිටි ග්‍රේඩ් එක තියෙනවා නම් ස්කූටර් වලට සාමාන්‍යයෙන් අනුමත කරලා තියෙන විස්කොසිටි ග්‍රේඩ් එක ඒ කියන්නේ ඔයිල් වල ඝනකම තියෙන ඒ ග්‍රේඩ් එක කම්පැනි වලින් කියන්නේ 10W30 හොඳට අහගන්න 10W30 එතකොට ඔයිල් බ්‍රෑන්ඩ් එක මොකක් වුණත් ප්‍රශ්නයක් නැහැ 10W30 ග්‍රේඩ් එකේ තියෙන ඔයිල් එකක්මයි ඔයා දාන්න ඕනේ ස්කූටරේට. කිලෝමීටර් ගාන මත පදනම් වෙන්නේ නැහැ. මොකද මගේ මිනි කූපර් එන්ජින් එක 1960 ඒකත් එක්ක බලද්දි ඔයාලා ඔය එන්ජින් ගෙවුනා කියලා ඔයිල් දාන්න ගියා නම් මගේ මිනි කූපර් එකට තාමත් මට ඔයිල් එකක් නැතුව නිකන් තමයි තියන්නේ. හරිද? මගේ මිනි කූපර් එන්ජින් එක 1960 තාමත් මම දාන්නේ කම්පැනියෙන් රෙකමන්ඩ් කරලා තියෙන ඔයිල් එක ඒක තමයි 10W40 එකට ඔයිල් එකක් එනවා ඒකට වෙනම එකක් මොබිල් එකේ ඒක තමයි මම දාන්නේ හරි එතකොට 10W30 තියෙන ඒ කියන්නේ ග්‍රේඩ් එක තියෙන ඕනම ඔයිල් එකක් ඔයාලට ඔයාලගේ ස්කූටරේට පාවිච්චි කරන්න පුළුවන් ඒක ඔයාලගේ ආසාව නැත්නම් ඔයාලගේ බ්‍රෑන්ඩ් ප්‍රිෆරන්ස් එකත් එක්ක ඔයාලට යන්න පුළුවන් කැස්ට්‍රෝල් ඔයිල් එකකට යනවද හැවොලින් ඔයිල් එකකට යනවද කැල්ටෙක්ස් ඔයිල් එකකට යනවද මොබිල් ඔයිල් එකකට යනවද කියලා ඔන්න ඔය විදියට ලාෆ් ඔයිල් එක කරනවා ඔය විදිය විවිධ බ්‍රෑන්ඩ් තෝරගන්න පුළුවන් දැන් සාමාන්‍යයෙන් අපි ටී-ෂර්ට් එකක් ඇඳද්දි සාමාන්‍යයෙන් මම උද්ගලික ක්‍රොකඩයිල් බ්‍රෑන්ඩ් එකට කැමති ඒ වගේ තමයි ඔයිල් උත් අපි මේ හැමදේම එහෙමනේ අපි යම්කිසි බ්‍රෑන්ඩ් එකකට කැමති නේද iPhone එකක් ගන්න මොකද මොකටද iPhone එකක් පාවිච්චි කරන්නේ ඔය iPhone එකේ බ්‍රෑන්ඩ් එකට ඒ ලෝගෝ එකට කැමති ඒ වගේම මම කැස්ට්‍රෝල් ඔයිල් පාවිච්චි කරන්නේ මේ බ්‍රෑන්ඩ් එකට ඒකේ තියෙන ක්වොලිටි එකට මම කැමති හරිද මන් දන්නේ මේවා මිනිස්සු කොහොම තේරුම් ගයි කියලා මොකද මේ ලංකාවේ අර අපේ ආච්චිලා හැම කියනවා මේ දෙපාරක් මේ පොල් තෙල් වලින් එහෙම දෙපාරක් ඒ කියන්නේ එකම තෙල් එකෙන් දෙපාරක් බදින්න එපා ඒක පොල් තෙල් විස වෙනවා කියලා ඉතින් ඒකවත් තේරුම් ගන්න බැරි මිනිස්සු තාම දෙපාරක් තුන් පාරක් බදින මිනිස්සු ඉන්නවනේ එකම පොල් තෙල් එකෙන් ඉතින් ඒකවත් තේරුම් ගන්න බැරි මිනිහිට මම හිතන්නේ මේක තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා මොලේ නැත්තම් හරි පොඩ්ඩක් හරි මොලේ තියෙනවා නම් ඔයාලට තේරුම් ගන්න පුළුවන් හරි මෙන්න එනවා තවත් ටිකක් බඩ අල්ලගෙන හිනාවෙන්න ඕන දෙයක් මෝටර් සයිකල් වෙට් ක්ලච් එකට කියලා මෙයාලා දීලා දෙනවා JASO MA2 ඔයිල් එක පාවිච්චි කරන්න හරි ස්කූටර් ඩ්‍රයි ක්ලච් එකට හා JASO MB කියන ඔයිල් එක පාවිච්චි කරන්න කියලා හා ඒ කියන්නේ මම හා කියේ හිනාවෙන්නේ හරි දැන් මේකේ මම ඉස්සෙල්ලාම ඔයාලට කියලා දෙන්නම් මොකද්ද මේ වෙට් ක්ලච් එක සහ ඩ්‍රයි ක්ලච් එක කියන්නේ. ඔයාලා මගේ මේ CT100 එන්ජින් එක සම්පූර්ණයෙන්ම ගලවන වීඩියෝ එක බලුවා නම් ඒ වගේම DR250 එක ක්ලච් ප්ලේට් මාරු කරන වීඩියෝ එක බලුවා නම් ඔයාලා මේ විදිහ දන්නා වෙට් ක්ලච් එකක් කියන්නේ මොකද්ද කියලා. වෙට් ක්ලච් එකක් කියන්නේ එන්ජින් ඔයිල් වලින් නෑවිලා තමයි හැම වෙලේම ඒ ක්ලච් පැක් එක තියෙන්නේ. ඒ කියන්නේ ඒ ක්ලච් පැක් එක ඇතුළට එන්ජින් ඔයිල් ගමන් කරන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. එහෙම හදලා තියෙන්නේ ඒ ප්ලේට් එකිනෙකට ඇතිලිලා බලය හොමාරු කරගatti ඒ ප්ලේට් ගෙවීමට යන කාලය වැඩි කරන්න තමයි අපි මේ වෙට් ක්ලච් සිස්ටම් එකක් ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්නේ බයික් වලට. හරි මම මේ කෙටියෙන් කියන්නේ මොකද මේ මගේ වීඩියෝස් අනිත් ඒවා බලන්න වලට දැනුම ඕන. මේ එතකොට මේ වෙට් ක්ලච් එකේදී හැම වෙලේම එන්ජින් ඔයිල් එක මේ ක්ලච් පැක් එක ඇතුලේ ගමන් කරනවා. ඒ කියන්නේ ක්ලච් පැක් එකේ නෑවිලා වගේ තමයි තියෙන්නේ හැම වෙලේම. හරිද? කිසිම වෙලාවක ස්කූටර් එකකට ඩ්‍රයි ක්ලච් එකක් නැහැ. ඒක ඉතා වගකීමෙන් මැකැනික් කෙනෙක්ගේ දැනුමෙන් යුක්තව මම කියනවා කිසිම වෙලාවක ස්කූටර් එකට ඩ්‍රයි ක්ලච් එකක් නැහැ. තියෙන්නේ සෙන්ට්‍රිෆියුගල් ක්ලච් එකක්. බලන්න මේ මාකටිං කරපු මේ කවුරු හරි දරුවා හරිද? මේවා ගැන දැනන් ඉඳලාද මේ කරලා තියෙන්නේ? ස්කූටර් එකට කොහෙද ඩ්‍රයි ක්ලච් එකක් තියෙන්නේ? ඩ්‍රයි ක්ලච් එකක් කියන්නේ මොකක්ද? එතකොට හරි ඩ්‍රයි ක්ලච් එකක් තිබුණා කියමු ස්කූටර් එකට. ඒත් මේ ඔයිල් එක යනවාද ඩ්‍රයි ක්ලච් එක පැත්තටවත්? අහලකටවත් යනවාද? වලේ හොමාරු කරන පැත්ත පලාද ගන්නෑනේ මේ ඔයිල් එක. හරි වා දැනගෙනද මේ පෝස්ට් හදන්නේ? දැනගෙනද මිනිසුන්ගේ මේ මත වෙනස් කරන්න හදන්නේ? දැනගෙනද මේ වැරදි සංකල්ප මිනිසුන් අතර සමාජගත කරන්න හදන්නේ?
හරි. වෙට් ක්ලච් එකක් සහ ඩ්‍රයි ක්ලච් එකක් කියන්නේ එකම අනුරුවෙන් යුක්ත ක්ලච් එකක්. හරිද? එතකොට ස්කූටර් වලට දෙන්නේ සෙන්ට්‍රිෆියුගල් ක්ලච් එකක්. සෙන්ට්‍රිෆියුගල් ක්ලච් වල ක්ලච් ෂූ තුනක් තියෙනවා. ඒ සෙන්ට්‍රිෆියුගල් කියලා කියන්නේ යම් කිසි දෙයක් අපිට මෙහෙම කරකවලා, හරිද? සෙන්ට්‍රිෆියුගල් කියන්නේ යම් කිසි දෙයක් මෙහෙම හයියෙන් කරකවලා අපිට පුළුවන් ඒක ඇතුලේ තියෙන යම් කිසි දෙයක් ක්‍රියා කරවන්න. ඒක තමයි සෙන්ට්‍රිෆියුගල් ෆෝස් කියලා කියන්නේ. ඒ කියන්නේ ඔයා හිතන්න සාමාන්‍යයෙන් ඔයාලා දැන් කෝප් එකට ගල් කැටයක් දාලා, හරිද? ඒක මෙහෙම හයියෙන් අතින් මෙහෙම කරකවුවොත් ඔයාලට පේනවා ඒ කෝප්පේ කෙළවරට ඒ ගල් කැටේ ගිහිල්ලා හිටලා තියෙන තැනක. ඒ අර කැරකීමේ බලය හින්දා. අන්න ඒ බලය උපයෝගී කරගෙන තමයි මේ ස්කූටර් වල ක්ලච් එක වැඩ කරන්නේ. ඒකත් මම මගේ වීඩියෝස් වල වෙන්නලා දෙනවා. හැබැයි එතකොට ඔය මේ වල් කපන මැෂින් වල තියෙන්නේ මේ මේ සෙන්ට්‍රිෆියුගල් ක්ලච් එක. වල් කපන මැෂින් වල තියෙන්නේ. හරිද? එතකොට ක්ලච් ෂූ තුනක් තියෙනවා. ඒ ක්ලච් ෂූ තුන විහිදිලා තමයි එළියේ තියෙන ක්ලච් බෙල් එක අල්ලගෙන අපේ පිටිපස්ස ස්කූටරේ පිටිපස්ස ටයර් එක ඉස්සරහට කරකවලා දෙන්නේ මේ සෙන්ට්‍රිෆියුගල් ක්ලච් එක මාර්ගය. එතන කිසිම වෙලාවක ඩ්‍රයි ක්ලච් එකක් කියන්න බෑ. ඒකට ඩ්‍රයි ක්ලච් එකක් වැඩ කරන මූලධර්ම සම්පූර්ණයෙන් වෙනස්. හරිද? ඒ වගේම කිසිම වෙලාවක සෙන්ට්‍රිෆියුගල් ක්ලච් එක පැත්ත පළාතක මේ ඔයිල් එක යන්නේ නැහැ. ඇයි මෙහෙම කියන්නේ? සෙන්ට්‍රිෆියුගල් ක්ලච් එක පැත්ත හලක මේ ඔයිල් එක යන්නේ. ඔයිල් සීල් ඩැමේජ් වෙලා පොඩ ලීක් වෙලා ගියාට ඇරෙන්න ඒ මං හිතන්නේ යයි කියලා. මොකද ක්‍රෑන්ක් ෂාෆ්ට් එක ටිකක් දුරින් තියෙන ස්කූටර් එකේ මේ සෙන්ට්‍රිෆියුගල් ක්ලච් එක තියෙන පැත්ත මේ තියෙන පිටිපස ටයර් එක පැත්තට වෙන්නේ. එතකොට ආවොත් එන්නේ අර ඩිෆරෙන්ෂල් යුනිට් එකේ තියෙන ඔයිල් තමයි චුට්ටක් ආවොත් එන්නේ. ඒ ආවත් ඊට පස්සේ වාට යන්න බෑ. මොකද මේ මේ එතන තියෙන ඝර්ෂණය ඔක්කොම නැති වෙලා යනවා. ඔයාලට ස්කූටර් ඉස්සරට යන්න බෑ. ඔයිල් බින්දුවක් කර ගියොත්. හරිද? හරි. එතකොට වෙට් ක්ලච් එකක් හා සමානයි. වෙට් ක්ලච් එකක් එක්ක 100%ක් ඩ්‍රයි ක්ලච් එකක් සමානයි. තියෙන එකම වෙනස තමයි වෙට් ක්ලච් එක නෑවිලා තියෙන එන්ජින් ඔයිල් වලින් ඩ්‍රයි ක්ලච් එක තියෙන්නේ එන්ජින් ඔයිල් පොඩ්ඩක්වත් බින්දුවක්වත් ගෑවෙන්නේ නැති විදියට. ඔයාලා හිතන්න ඔයාලා ඔය මෝටර් සයිකල් පදිනකොට ඩිස්කවරි CT100 වගේ එකක් කියලා ක්ලච් ප්ලේට් ගලවන පැත්තවල දැකලා තියෙන ඩ්‍රයි ක්ලච් එකක් තියෙන බයික් එකක් නම් එන්ජින් හවුසින් එකෙන් එළියට තමයි ක්ලච් පැක් එක අපිට පේන්න තියෙන්නේ. එන්ජින් හවුසින් එකෙන් එළියට. හරි. එතකොට මෙයාලා මේ කියන සංකල්පය වැරදි. වෙට් ක්ලච් එකක් කියලා කියන්නේ හැම වෙලේම එන්ජින් වලින් ඔයිල් වලින් නෑවිච්ච ක්ලච් බාස්කට් එකකට දාපු ෆ්‍රික්ෂන් ප්ලේට් සහ ස්ටීල් ප්ලේට් වල එකතු. එහෙම නැත්නම් ෆයිබර් ප්ලේට් සහ ස්ටීල් ප්ලේට් වල එකතු. ඩ්‍රයි ක්ලච් එක කියන්නේ ඒ හා සමානමයි. ක්ලච් බාස්කට් එකක් තියෙනවා. එතකොට මට වෙට් ක්ලච් එක කියන්නේ බලන්න ඒකේ ප්‍රෙෂර් ප්ලේට් එක උඩට දාලා තමයි හයි කරන්නේ. ඩ්‍රයි ක්ලච් එක ගත්තාම ඒකේ ක්ලච් බාස්කට් එකක් තියෙනවා. ඒකට එන ෆයිබර් ප්ලේට් තියෙනවා. ඒකට එන ස්ටීල් ප්ලේට් තියෙනවා. උඩින් ක්ලච් ප්ලේට් එකක් තියලා අපි තමයි යන කරගවන්නේ. හරිද? ස්කූටර් එකට තියෙන සෙන්ට්‍රිෆියුගල් ක්ලච් එකක්. එතකොට ස්කූටර් වලට ඔයිල් ගැන තීරණයක් අරගෙන තියෙනවා නම් කවුරු හරි ඒ හිතලා තියෙන්නේ දහන කුටීරය සහ ඒහා සම්බන්ධ පාර්ට්ස් ගැන හිතලා විතරයි. KTM කියන මෝටර් සයිකල් ගණයට අයිති වෙන එහෙම නැත්නම් මේ ගියර් තියෙන බයික් වලට ඔයිල් එක හදනකොට යාලා පරීක්ෂා කරලා දෙනවා. හරි මේකේ තියෙන්නේ වෙට් ක්ලච් එකක්. මේකේ වෙට් ක්ලච් එකකටත් මේ ඔයිල් එක යනවා. ගිය බොක්ස් එකේ ගියර් මාරු වෙන අතරටත් යනවා. පිස්ටන් එක උඩ පහළ යනකොට බෝර් එකේ ඔයිල් සප්ලයි එක දෙනවා. ඒ කියන්නේ බෝර් එකයි මේ පිස්ටන් රින්ගුයි අතර හීරීමක් වෙන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරනවා. ඒ වගේම වෑල් ටැපට් වලට යනවා. වෑල් උඩට යනවා. වෑල් සීතල කරනවා. මේ හැමදේම කරනවා මේ මෝටර් සයිකල් එකේ ඔයිල් එකේ. හැබැයි ස්කූටර් එකක් ගත්තාම එන්ජින් ඔයිල් එක ක්‍රෑන්ක් ෂාෆ්ට් එක හරහා යනවා. ක්‍රෑන්ක් ෂාෆ්ට් එක ස්නේහණය කරනවා. බෝර් එක සහ රින් සෙට් එක අතරට යනවා. ඒ වගේම වෑල් වලට සහ ටැපට් වලට විතරයි ගමන් කරන්නේ. එතනින් ඉහාට ඒ ඔයිල් එකේ ගමනක් නැහැ. හරිද? මම ඔයාලට පුංචි ඩයග්‍රෑම් එකක් පෙන්වන්නම්. මෙන්න මේක. ඔයාලට පේනවා මෙන්න මේ අයිනෙන් දකුණු අත පැත්තේ කෙළවරේ තියෙන පොඩි පිස්ටන් එකක් වැඩ කරන කුටීරයක්. එතකොට ස්කූටර් එක නම් තියෙන්නේ එන්ජින් එක කියලා. ස්කූටර් එක එන්ජින් එක කියලා තියෙන්නේ මෙන්න මේ කොටස විතරයි. හරිද? ස්කූටර් එක එන්ජින් එක කියලා තියෙන්නේ මේ කොටස විතරයි. මොකද අනිත් කොටස් සියල්ල සවි වෙන්නේ එළියෙන්. ඒවා අදාළ වෙන්නේ ඔය බෙල්ට් එකට, පුලි වලට, අන්න ඒ වගේ දේවල් වලට. හරිද? එතකොට නමුත් එතකොට හරි එතකොට ස්කූටර් වල ඔයිල් එක තීරණය වෙනකොට තීරණය කරනකොට 10W30 දාන්න කියලා තීරණය කරලා දෙන්නේ ඒ එන්ජින් කොටස් වඩා සියුම්ව නිෂ්පාදනය කරලා දෙන්න නේද.
මොකද ඒ එන්ජින් කොටස් වඩා සියුම්ම නිෂ්පාදනය කරලා තියෙන මොකද සියුම්ම කියන්නේ මේ ක්ලියරන්ස් එක. ඒ කියන්නේ එක ලෝහ කොටසක් තවත් ලෝහ කොටසක් හා සම්බන්ධ කරලා තියෙන්නේ ක්ලියරන්ස් දුර ඉතාම අඩු කරලා. හරිද? ඒ කියන්නේ මොකක්ද ඒක හේතුව? දැන් හිතන්නකෝ CT 100 එකක් සහ ස්කූටර්. CT 100 එකට අපිට 20යි 50 දාන්න බලන්න. 20W50 දාන්න බලන්න. එහෙම නැත්නම් efficiency එකක් දාන්න 10W40 දාන්න. හරිද? අන්න ඒ වගේ දැන් සාමාන්‍ය ගියර් තියෙන බයික් එක ඔයාලා දන්න ඔයිල් එක හැමතැනම යනවා. ගියර් වලටත් යනවා හැමතැනට. අතර ගියර් වල බැක්ලෑෂ් එක බලන්න. ගියර් වීල් වල බැක්ලෑෂ් එක කියන්නේ ගියර් වීල් අතර තියෙන ඉඩ. ක්ලච් ප්ලේට් අතර තියෙන ඉඩ. ඒ ඔක්කොම කල්පනා කරලා තමයි එයාලා පිස්ටන් එක සහ මේ වෑල් ගැන නිර්මාණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ එයා ඒ කියන්නේ ගියර් දාන බයික් එක තියෙන එන්ජින් කොටස් වල ක්ලියරන්ස් එක ටිකක් වැඩි. ඒකයි ටිකක් විස්කොසිටි ග්‍රේඩ් එකෙන් වැඩි ඔයිල් එකක් පාවිච්චි කරලා කරන්න කියලා කියන්නේ. ඒත් එක්ක ගත්තම ස්කූටර් එක ගියර් බොක්ස් එකක් නැහැ, ක්ලච් ප්ලේට් පැක් එකක් නැහැ. හරිද? ඩ්‍රයි ක්ලච් එකක් තියා පැත්ත අහලක නැහැ, ඩ්‍රයි ක්ලච් එක දැකලවත් නැහැ. හරිද? එතකොට මම හිතන්නේ මේවා ගැන කතා කරන මිනිස්සෙක්ව ඩ්‍රයි ක්ලච් එකක් ජීවිතේට දැකලා නැති වෙයි මම හිතන්නේ. මට හොයාගන්න පුළුවන් වුණොත් මම පෙන්නන්නම්. එහෙම නැත්නම් වීඩියෝ එකක් කරා හරි මම පෙන්නන්න ට්‍රයි කරන්න ඩ්‍රයි ක්ලච් එක මොන වගේද කියලා. ඉතින් එතකොට ස්කූටර් එකක් ගත්තාම ගියර් බොක්ස් එක නැහැ, ක්ලච් ප්ලේට් පැක් එක නැහැ. මෙන්න මේ මෙතන වලට පේන්න තියෙන ක්‍රෑන්ක් ෂාෆ්ට් එක, කෝන් රොඩ් එක, පිස්ටන් එක, කම්බෂන් චේම්බර් එක, එහෙම නැත්නම් දහන කුටීරය, වෑල්, හෙඩ් එක, ওই ටික තමයි තියෙන්නේ. එතකොට ඒවට අච්චර ලොකු ක්ලියරන්ස් දුරක් නැති නිසා තමයි 10W30 දාන්නේ. හරිද? එතකොට වාහන ගත්තත් එහෙමයි. ඔයාලා හිතනවා හයිබ්‍රිඩ් එන්ජින් එකක් වැඩ කරනවා අපිට ඇහෙන්නේවත්. ඒ ඇයි? ක්ලියරන්ස් දුර සැහෙන අඩුයි. හරිද? ඒ නිසා තමයි හයිබ්‍රිඩ් කාර් වලට 10W20 ඔයිල් එක දාන්නේ. අහලා දෙනවද 10W20 කියලා ඔයිල් එකක් තියෙනවද? අහලා නැහැ. හරිද? බලන්න මේ මිනිස්සු කොච්චර වැරදි සංකල්ප සමාජගත කරනවාද කියලා. හරිද? ඉතින් එතකොට මම හිතන්නේ ඔයා මේ සමහරු ඉන්නවා ඇති ඩ්‍රයි ක්ලච් එකක් දැකලවත් නැති අය. ඉතින් කැල්ටෙක් සමාගමට ඉතා ආදරෙන් ගෞරවෙන් කියන්නේ ඔයාලගේ තිබ්බ බ්‍රෑන්ඩ් ඩෙන්ටිටි එක, බ්‍රෑන්ඩ් රෙපියුටේෂන් එක මෙන්න මේ වගේ මාකටිං කරන්න දන්නේ නැති මැකැනික්ස් ගැන දැනුම නැති මිනිසුන්ට කියවලා කරවගන්න එපා. ඒකට අඩුම තරමින් මේ ටිකක් තාර්කික දැනුමක් බුද්ධියක් තියෙන පුද්ගලයෙක්ව මේකට යොදාගන්න කියලා කියනවා මම. හරි, අපි බලමු JSOMA කියන්නේ මොකද්ද කියලා බලමු. ඔයාලට මොලේ තියෙනවා නම් ඉන්ටර්නෙට් එකත් යූස් කරලා ඉගෙන ගන්න පුළුවන්. What is what will be JSOMA? JSOMA oil. Oils for motorcycles with the wet clutch. හරි, දැනට මේකේ මම හිතන්නේ මේ අකුරු වලින් මොනවද මේ කියලා දෙන්නේ කියලා. හරි, මේකේ මේ සරලව සඳහන් කරලා දෙන්නේ මේක මෙහෙමයි. මේ JASOMA කියන එක කැල්ටෙක්ස් ඔයිල් එකට විතරක් ආපු මේ තියරියක් නෙවෙයි. හරිද? එක් සංකල්පයක් නෙවෙයි. JASO කියන්නේ මේ ඉන්ටර්නෙට් එකේ සඳහන් කරලා තියෙන විදිහට oils for motorcycles with the wet clutch. හරිද? ඉතින් අන්න ඒක තමයි මෙතන කියලා තියෙන්නේ. wet clutch එකක් සහිත motorcycle engine වලට පාවිච්චි කරන oil එක තමයි JASOMA, එහෙම නැත්නම් M2 කියලා කියන්නේ. හරිද? MA2 කියලා කියන්නේ. එතකොට අපි බලමු JASOMB කියන්නේ මොකද කියලා. හරිද? oils for motorcycles with an automatic transmission, scooters. හරිද?
හරි එතකොට මෙතෙන්දී අපිට තර්ක කරන්න වෙනවා මොකක්ද හරි මේකෙන් සඳහන් කරලා තියෙන්නේ මම මේ ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් ස්කූටර්ස් කියන එකක් ටයිප් කරලා බලුවේ සමහර ලංකාවට එන්නේ නැති මොකක් හරි ස්කූටර් වර්ගයක් තියෙනවද දන්නේ නැහැ නේද ඉතින් මේ JSOMA කියන එක මොටර් ඔයිල්ස් ෆෝර් මොටර් සයිකල්ස් විත් වෙට් ක්ලච් කියන එක හරි හරිද ඒක අපිට තර්ක කරන්න දෙයක් නැහැ ඒක හරි එතකොට හැබැයි ඒක කැල්ටෙක්ස් වලින් විතරක් ඉදිරිපත් කරපු දෙයක්ුත් නෙවෙයි ඕනම ඔයිල් එකක ඔබ ඉදිරිපත් කරනවා එතකොට JSOMB කියන්නේ ඔයිල්ස් ෆෝර් මොටර් සයිකල්ස් විත් ඇන් ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් ස්කූටර්ස් හරි මේක හරි කියනවා එතකොට හැබැයි ඔයාලා හිතන්න එපා මේ දාන ස්කූටර් එන්ජින් ඔයිල් එක ට්‍රාන්ස්මිෂන් එකට යනවා කියලා නම් ජීවිතේට හිතන්න එපා ට්‍රාන්ස්මිෂන් එකට යන්නේ නැහනේ හරිද ස්කූටර් එන්ජින් එක ට්‍රාන්ස්මිෂන් එකට කිසිම වෙලාවක මේ එන්ජින් ඔයිල් එක යන්නේ නැහැ ඇයි ඒ ඇයි යන්නේ නැත්තේ ක්‍රෑන්ක් ෂාෆ්ට් එක ළඟින් එතනින් ඉවරයි හරිද එන්ජින් බ්ලොක් එක එනවා ඊටse ක්‍රෑන්ක් ෂාෆ්ට් එක එනවා එතනින් ඉවරයි ඊට පස්සේ නෝකට බෙල්ට් එක සහ සවි වෙන කොටස සම්බන්ධ වෙන්නේ. එතකොට ට්‍රාන්ස්මිෂන් එකට යන්නේ මොකද? එහෙම නැත්නම් මේ ඩිෆරෙන්ෂල් යුනිට් එකට යන්නේ මොකද? ඒකට තමයි 80W90 කියලා වෙනම ගියර් ඔයිල් එකක් දාන්නේ. හරිද? මේකෙදී අපිට හිතන්න වෙනවා කිසිම වෙලාවකදී මෝටර් මේ මේ ස්කූටර් එකකට පාවිච්චි කරන ඔයිල් එකක් යන්නේ නැහැ බෙල්ට් සයිඩ් එකට. බෙල්ට් සයිඩ් එකට එන්ජින් ඔයිල් එක ගියොත් ඔයාලා බයික් එක දුවන්නත් බෑ. හරිද? ඒ වගේම තමයි ලංකාවේ දැනට ස්කූටර් වලට ගියර් ඔයිල් එකක් නැත. ඒ කියන්නේ ගෙන්නුවේ නැත. මේ මෑත කාලයේදී මම දැක්ක ඔයිල් එකක් ගෙනත් තියෙනවා. ඒකත් රුපියල් 450ක් වගේ වෙනවා. ඒකේ ඔයාලා බලන්න විස්කෝසිටි රේන්ජ් එක 80W90. හරිද? 80W90. එහෙම නැත්නම් ඒ රේන්ජ් එක තියෙන එකක් දාන්න පුළුවන්. හරිද? එතකොට හැබැයි කැල්ටෙක්ස් එකේ මෙන්න මෙතන මේ සඳහන් කරලා තියෙන එක එච්චරම වැදගත් වෙන්නේ නැහැ ස්කූටර් වලට අයියේ. JSOMB ගේ මේක යන්නේ නැහැනේ එන්ජින් ඔයිල් එක යන්නේ නැහැනේ කොහටද ඒ කියන්නේ ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් එක පැත්ත අහලා යන්නේ හැබැයි මෙහෙම දැක් කරන මිනිස්සු ගියර් ඔයිල් එක හොයාගන්න නැති නිසා එහෙම නැත්නම් මේ ට්‍රාන්ස්මිෂන් එකට එහෙම නැත්නම් ඩිෆරෙන්ෂල් එකට දාන ඔයිල් එක හොයාගන්න නැති නිසා ස්කූටරේට මේ මේ එන්ජින් ඔයිල් බෝතලෙම මිලිලීටර් 750ක් දාලා ඊට පස්සේ එයාලා ඉතුරු පොඩි මිලිලීටර් 120ක මේ එන්ජින් ඔයිල් එකෙන් ප්‍රමාණයක් අර ට්‍රාන්ස්මිෂන් යුනිට් එකට දානවා. හැබැයි එන්ජින් එක ක්‍රියා කරන කිසිම වෙලාවකදී එන්ජින් එක ඇතුලෙන් ගිහිල්ලා කිසිම වෙලාවක මේක යන්නේ නැහැ ට්‍රාන්ස්මිෂන් පැත්තට. ඔයාලා දන්නවා මගේ වීඩියෝස් බලනත් සර්විස් කරද්දී ට්‍රාන්ස්මිෂන් කිට් එකට අපි දාන ඔයිල් එක වෙනම තමයි එළියෙන් දාන්නේ. ඒතර ඒ ඔයිල් එක කාලයක් අවුරුදු දෙකක් විතර තියාගන්න පුළුවන් 80W90 ස්පෙસિෆිකේෂන් එකකින් යුක්ත ඔයිල් එකක් දැම්මොත් හරි ඉතින් ඕන්න අපි කතා කරලා ඉවරයි කැල්ටෙක් සමාගමට කියන්න තියෙන්නේ පෝස්ට් හදනකොට මීට වඩා දන්න කෙනෙක් මේ පෝස්ට් හදවන්න දාන්න එහෙම නැත්තම් වෙන්නේ ඔයාලගේ සමාගම තව තව පල්ලෙහාට යන එක මම දන්නේ මේ ගැන මට වඩා දන්නා ඉන්නවා ඒ කියන්නේ මේ මෝටර් මැකැනික් අංශයේ මට වඩා මේක ගැන දන්නා ඉන්නවා හරි ඉතින් එතකොට ඇයිද මං හිතන්නේ මං දන්නේ ඇයි ඒ කට්ටිය මේ වගේ කතා කරන්නේ නැත්තේ කියලා සමහරට වෙලාවක් නැතුව ඇති වැඩත් එක්ක හරි මෙන්න මෙතන තව එකක් තියෙනවා ඩිසයින් එකක් වෙනස් එන්ජිමත් වෙනස් නේද ඒක කොහමද හරි දැන් සාමාන්‍යයෙන් ලංකාවේ තියෙන වැඩිපුරම ඉන්දියන් බයික් එක්කුයි දැන් බලන්න මෙතන ගොඩක් වෙලාවට මේ ස්කූටරේ ඉන්දියන් එක හැබැයි මේක බලන්න මේක මේ පිස්ටන් දෙකේ මොකද හාලේ ඩේවිඩ්සන් බයික් එකක් තියෙනවා මට පේන විදිහට මෙතන ගහලා තියෙන හාලේ ඩේවිඩ්සන් බයික් එකක් තියෙනවා හාලේ ඩේවිඩ්සන් බයික් එකකුයි ස්කූටර් එකකුයි අපිට පුළුවන් සංසන්දනය කරන්න නේද නිකන් අහසට පොළව වගේ ගැප් එක හාලේ ඩේවිඩ්සන් එකක් මේ අඩුම තරමින් ලංකාවේ කීයෙන් කී දෙනාද පදින්නේ දැකලා තියෙන්නේ කීයෙන් කී දෙනාද එතකොට මම අර කලින් කිව්වා වගේ හොඳට මතකයි දැන් මෝටර් සයිකල් වර්සස් ස්කූටර් නෙමෙයි මෝටර්සයිකල් වර්සස් මෝටර් ස්කූටර් හරිද එතකොට කොහොමත් මෝටර්සයිකල් එන්ජින් එක අපි දන්නවා වෙනස් කියලා ඒ වගේම ස්කූටර් එක ඒ කියන්නේ එන්ජින් එක වෙනස් කියන්නේ මෙහෙමයි දහන කුටීරය පිස්ටන් එක එහෙම නැත්නම් පිස්ටන් එකද දෙකද දහන කුටීරය වෑල් වැඩ කරන විදිය ඔය කොටස ගත්තාම
එකනේ අපි දන්න සාම්ප්‍රදායික මේ ඉන්ටර්නල් කම්බෂන් එන්ජින් එක ලොකු වෙනසක් නැහැ කියලා. හැබැයි ක්‍රියාකාරී වෙන විදිහේ යම් යම් වෙනස්කම් තියෙනවා. හැබැයි සරල විදිහෙන්ම මම මේ ස්ක්‍රීන් එක අපව දාන්නම්. මෙන්න මේ මූලික සංකල්පය. මෙන්න මේ පිස්ටන් එක උඩ පහළ ගිහිල්ලා 4 ස්ට්‍රෝක් කියන්නේ 4 ස්ට්‍රෝක් එන්ජින් එකක් වැඩ කරන මූලික සංකල්පය එකයි. ඒ කියන්නේ හාලේ ඩේවිඩ්සන් එකක් ගත්තා. එතකොට මේකනේ 4 ස්ට්‍රෝක් හරිද 4 ස්ට්‍රෝක්. ඔයාලා දන්නේ නැත්නම් 6 ස්ට්‍රෝක් බයික් වාහන තියෙනවා. හරිද? එතකොට මම කියන්නේ මේ සරල විදියට. ඒ කියන්නේ අපි හිතන්නකෝ නිකන් දල වශයෙන් අපි කියන්නේ ඒකට ඉන් ජෙනරල් කතා කරනක ඉන් ජෙනරල්. ඒ කියන්නේ මූලික සංකල්පය බිහි වෙනකොට මෙන්න මේ එන්ජින් එක වැඩ කරන මේ දහන ක්‍රියාවලිය සිද්ධ වෙන එක ස්කූටර් එකත් එකම විදියට සිද්ධ වෙන්නේ ගියර් දාන දෙන බයික් එකත් එකම විදියට සිද්ධ වෙනවා. මොකද ලංකාවේ තියෙන්නේ ඔක්කොම මේ ඉන්ඩියන් බයික් නේ. හරිද? එතකොට එන්ජිම වෙනස් වෙන්නේ මේ කොටසින් පස්සේ මේ කොටස සම්බන්ධ වෙන දේවල්. ඒ කියන්නේ ක්‍රෑන්ක් ෂාෆ්ට් එකෙන් පස්සේ මොනවද මේකට සම්බන්ධ? ගියර් බොක්ස් එක, ක්ලච් ප්ලේට් පැක් එක ඒ විදියට. හරිද? හැබැයි අපිට කිසිම වෙලාවක කියන්න බෑ මෙන්න මේක. ඒ කියන්නේ මේ හාලි ඩේවිඩ්සන් බයික් එකකුයි ස්කූටර් එකකුයි සම කරනවා නම් ඌ මේ පට්ට මෝඩෙක්. හරිද? එතකොට හැබැයි සාම්ප්‍රදායික විදිහට ගත්තම එන්ජින් එකේ 4 ස්ට්‍රෝක් නම් යන ස්ට්‍රෝක් 4 එකයි ඇතුළට වාතය ඇදලා ගන්න විදිහ එකයි. හරිද? එතකොට හැබැයි පාවිච්චි වෙන එන්ජින් ඔයිල් එකේ විතරයි වෙනස දෙන්නේ. හරිද? තේරුණාද? මේ වගේ පෝස්ට් වලට අහු වෙන්න එපා. මේවා නිකන් මෝඩ වැඩ. මෝඩ කතා. හරි. එතකොට ඔච්චර තමයි කතා කරන්න තිබුණේ අපිට. ඉතින් එහෙනම් අදට ගිහිල්ලා එන්න මේ වීඩියෝ එකෙන්. මම මේ වීඩියෝ එකක් දැම්මේ නෑ ගොඩ කාලෙකින්. හැබැයි මට හිතුණා මේකට යම්කිසි උත්තරයක් දෙන්න ඕනේ. මේකට මම කටවහගෙන හිටියොත් මගේ තියෙන මෙකැනික් දැනුමත් හැල්ලුවට ලක් වෙනවා, විහිළුවට ලක් වෙනවා කියලා. ඉතින් එහෙනම් අදට ගිහිල්ලා එන්න මේ වීඩියෝ එක බලලා ඔයාලා තීරණය කරන්න මොන එන්ජින් ඔයිල් එකකටද මම යන්න ඕනි කියලා. මම කියන්නේ මම නෙවෙයි ඔයාලා. හරිද? නැත්නම් ඔයාලා මට කෝල් කර කර කියෙව්වොත් එහෙනම් මේ ඔයිල් එක ගන්නවද මම එක ගන්නද? හරි. එහෙනම් අදට මේ වීඩියෝ එක ගිහිල්ලා එන්න ටිකක් මේ බෑක්ග්‍රවුන්ඩ් එක ගැන හිතන්න බෑ. මම පොඩි වෙබ් කැමරා එකක් දාලා තමයි වීඩියෝ කරන්නේ. ඉතින් හරි, ඉස්සරහට මම වීඩියෝ කීපයක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වීඩියෝ ටික ගේන්නකම් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ මම අලුත් ස්ටොක් ගෙනල්ලා දෙනවා. මේ ටූල්ස් වර්ග හැම ඔයාලට පුළුවන් ඕඩර් කරලා ගන්න. තව දෙයක් කියන්න තියෙනවා, මේ ගැරේජ් පටන් ගන්න ඉන්නවා නම් එයාලට ඕන වෙලාවක උදව් කරන්න ලෑස්ති. එතකොට කොහොමද පටන් ගන්න ඕනි කියලා එහෙම අයිඩියා එකක් නැත්නම් එහෙමත් මට උදව් කරන්න පුළුවන්. දැනට පටන් ගන්න තව ටිකක් ඉස්සරහට යන්න ඕන ඉන්නවා නම් එහෙම උදව්වක් කරන්නත් පුළුවන්. හරි, එහෙනම් අදට ගිහිල්ලා එන්න හැමෝටම. එයාලගේ ඔටෝමොබයිල් රිපෙයාර්ස් වලට ගුඩ් ලක්. මේ වගේ ඔලු කන, හරිද, මාකටිං කන්සෙප්ට් වලට රැවටෙන්න එපා. වැරදි මත සමාජගත කරන අලෙවි කරන ක්‍රියාමාර්ග වලට අහු වෙන්න එපා. හරි, එහෙනම් අදට ගිහිල්ලා එන්න හැමෝටම. ඔටෝමොබයිල් එයාලගේ ඔටෝමොබයිල් රිපෙයාර්ස් වලට ගුඩ් ලක්.